නැවතියන්ඩ තීරණය කෙරුවේ. මේ සතියක් පමණ කාලයක් තිස්සේ ලොකු කතාබහකට ලක්වුණ මේ වීස ප්‍රශ්නය ගැන. අවාසනාවකට මම සතියක් මේ රටේ හිටිය නෑ. මම මේ ඊයේ ලිවෙන්ඩ තමයි ආවේ. එතේකින්ද මං හිතුවා මේ මං හිතුවා මේ අදම මේ ප්‍රශ්නය ගැන කතා කරලා ඔබ සියලු දෙනාට මහන්න තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න. වීසා ප්‍රශ්නය ගැන කතා කෙරුවොත් ඒක කොටස් දෙකකට තියෙන්නේ. එකක් තමයි වීසා වලට අපි අය කරන මුදල වැඩි කිරීම. අනිත් එක තමයි අපි PFS සමාගම මේ වීසා නිකුත් කිරීමේ කාර්යභාරයට එකතු කර ගැනීම. දැන් අපි වීසා වැඩි කිරීම ගැන කතා කරුවොත් අපි පොලිසි ඩිසිෂන් එකක් ගත්තා වෙන වීසා කාණ්ඩ ලබා දෙන්න. මේ රටේ තිබුණේ දවස් 30 වීසා කාණ්ඩය විතරයි ඔන්ලයින්. එතකොට ඒ දවස් 30 එක අපි කාණ්ඩ 17ක් කෙරුවා. ඔබ සියලු දෙනාට මතක ඇති අපි ඒක කෙරුවේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඒ කියන්නේ ඉල්ලුමක් තිබුණා විදේශිකයන්ගෙන්, විශේෂයෙන් ජනාධිපතිතුමා දකුණු පළාතේ සංචාරය කෙරුවාම ඒගොල්ලන් කියපු එකක් තමයි අපිට දවස් 30ක වීසා එකක් ලැබෙන්නේ. අපි ඇවිල්ලා ඊට වඩා ටිකක් ඉඳ ගියොත් අපි නැවත ඇවිල්ලා ආයි තව දවස් 30ක වීසා එකක් ගන්න ඕනේ. සල්ලි ගෙවන එකට වඩා ගන්න අපව ඔෆිස් එකට ඇවිල්ලා ගන්න එකේ අමාරුකම. ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීමක් තිබ්බා ටිකක් දීර්ඝ කාලයකට වීසා දෙන්න කියලා. ඉතින් ඒ විදිහට මම මේක අධ්‍යයනය කරලා අපි මාසේ වීසා එක දවස් 30ක තියෙද්දි මාස 6ක ඩබල් එන්ට්‍රි, ඒ කියන්නේ දෙපාරක් ඇතුල් වෙන්න පුළුවන් මාස 6ක් ඇතුළතදී. මාස 6ක වීසා අවුරුද්දක, අවුරුදු 5ක, අවුරුදු 10ක, ඒ වගේ කාණ්ඩ කීපයක් අපි ඉන්ට්‍රඩියුස් කරනවා. එතකොට නොමැඩ් වීසා කියන එක හොඳටම මතක ඇති. එමකෝ ගොඩාක් පුවත්පත්වල ලිපි පළ වුණා නොමැඩ් වීසා එක අපි ගේනවා කිව්වහම ඒක ප්‍රශංසා කරලා. නොමැඩ් වීසා එක කියන්නේ ඔන්ලයින් වැඩ කරන අයට මේ රටට ඇවිල්ලා මේ රටේ හෝටලයක එහෙම ඉඳගෙන ඒගොල්ලන්ට රස්සාව කරගෙන යන්න පුළුවන්. ඉතින් නොමැඩ් වීසා, ඒ වගේ රෙසිඩෙන්සි, ඒ වීසා, ඒ හැම එකම අපි ඉන්ට්‍රඩියුස් කෙරුවා. කවදාවත් අපේ මේ පද්ධතිය තිබුණ නැති. කියන්නේ පද්ධතිය විතර නෙමෙයි, අපේ මේ වීසා ක්‍රමයේ තිබුණ නැති ඒවා. ඉතින් මේක අපි කැබිනට් එකට ගිහින් කැබිනට් එකෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ගිය අවුරුද්දේ නොවැම්බර් 23 වෙනි දින පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව, ඡන්දයකින් තොරව ඒකමතිකව සම්මත වුණා. දැන් ඒ සම්මත වෙච්ච එකේ තමයි මේ සියලු දේ තියෙන්නේ. දැන් මේ ඩොලර් 75ක වීසා එකක් ගැන කතා කරනවා. ඒක තියෙන්නේ 2000 සම්මත වෙච්ච ලිස්ට් එකේ. ඒ සම්මත කරලා අපි ගැසට් කෙරුවා. දැන් ගැසට් කෙරුවට පස්සේ අපිට තිබුණ එකම ප්‍රශ්නේ අපේ ETA platform එකේ මේ එකක්වත් කරන්න බෑ. ඉතින් නොවැම්බර් මාසේ සම්මත වෙච්ච එක අපිට ඉන්න වුණා අප්‍රේල් 17 වෙනිදා වෙනකන් මේක මේ ක්‍රියාවට නංවන්න. ඒක VFS platform එක එනකන් ඉඳලා තමයි ඒක කරන්න පුළුවන් උනේ. ඉතින් ඒකින්ද අපේ platform එකේ, අපේ ETA එකේ මෙච්චරකල් තිබුණේ පින්තූරයක්වත් ETA එකේ වන්න බෑ. ඉමේජස් එවන්න බෑ. ඔන්ලයින් වීසා නේන ටෙක්ස්ට් විතරයි. ඉතින් දැන් මට පස්සේ මේක
හොයාගෙන යනකොට පාන්න සමහර නිකම් පාස්පෝර්ට් නම්බර් එකක් දාන්නේ. නම දැම්ම පාස්පෝර්ට් නම්බර් දැම්ම වීසකේනවා. ඉතින් එහෙම තත්ත්වයක් තමයි අපේ තිබුණ ප්ලැට්ෆෝම් එකේ තිබුණේ. ඉතින් ඒක වීසා එක කෙරුවා. ඉතින් උතන මෙතනදී මම කියන්න ඕනේ අප්‍රේල් 17 වෙනිදා ඔය ඩොලර් 75 වීසා එක වැටුණාම විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ ගොඩාක් දෙනෙක් ගිරිය පුප්පගෙන කෑ ගැහුවා. ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා. මීටින් වල කෑ ගැහුවා. නමුත් මම මෙතන කියන්න ඕනේ විපක්ෂ නායකතුමා ඇතුළු මුළු විපක්ෂයම ඒකමතිකව සම්මත කරපු එකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඊට පස්සේ පහුගිය දිනක පාර්ලිමේන්තුවේ මේ කතාව වැදුනහම මම නැගිටලා කිව්වහම මේක පාර්ලිමේන්තුවේ සම්මත වුණා කියලා ඒකවත් මතක නැහැ. ලක්ෂ්මන් කිහිල්ල මහත්තයා මතක ඇති නැගිටලා කියනවා ආ ඔය වැල් වටාරම් වැඩක් නැහැ කවදද සම්මත වුණේ කියලා දිනේ කියන්න. මේගොල්ලන් සම්මත කරපු එක ඒගොල්ලන් දන්නේත් නැහැ පාර්ලිමේන්තු එකේ මෙහෙම එකක් සම්මත වුණා කියලා. ඉතින් මම දිනේ කිව්වට පස්සේ සද්ද නැතුව හිටියා. ඒ තමයි වීසා වැඩි වෙන වීසා ගණන් ඒක ඩොලර් 75 එක ගැන විතරයි ඔය කතා කෙරුවේ. ඩොලර් 75 කියන්නේ මාස 6ක වීසා එකක් ඩබල් එන්ට්‍රි වීසා එකක්. හැබැයි එතනදී පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් උනා එක මම පිළිගන්නත් ඕනේ. අපි දවස් 30 වීසා එක ඩොලර් 50ට තිබ්බා. තිබ්බට මේක අපි පාස් කරන වෙලාවේ ඒක මේ පාස් කරපු ડોකියුමන්ට් එකෙන් අයින් වෙලා තිබුණේ හින්දා සිස්ටම් එකට දාන්න බැරි වුණා. නමුත් ඒක අපි හෙට ඉඳන් ඒකත් දානවා. එමුකෝ ඒක ඊට පස්සේ ආයිසරයක් පාර්ලිමේන්තුවට යන්න උනා. එමුකෝ අපේ ආගමනහ විගමන 50-90 අපිට ගැසට් එකක්වත් කරන්න බෑ පාර්ලිමේන්තුවට යන්න නැතුව. කැබිනට් යන්න ඕනේ පාර්ලිමේන්තුවට යන්න ඕනේ ඊළඟට තමයි ගැසට් කරන්න පුළුවන්. ඉතින් මම රට යන්න ඉස්සලා අන්තිම පාර්ලිමේන්තු එක තිබ්බ සැසිවාරයේ අර මේ රෙසිඩෙන්සි වීසා එකත් එක්ක අපි 51 පාස් කරලා ගියේ. කොමාරි පාස් කරලා ගියේ. ඒක දැන් සිස්ටම් එකට වැටෙනවා හෙට ඉඳන්. එතකොට සිංගල් එන්ට්‍රි දවස් 30ක වීසා එක මේ ඩොලර් 50යි. ඩබල් එන්ට්‍රි මාස 6ක එක තමයි 75. වෙයි ඊට වඩා වැඩි ගණන් තියෙන අවුරුද්දක අවුරුදු 5 අවුරුදු 10 ඒ වගේ. ඉතින් වීසා එක පැත්තෙන් ඒකයි තියෙන තත්ත්වය. එතකොට අපි ගමු VFS එක. VFS එක අපිට ප්‍රොපෝසල් එකක් එවල තිබුණා. අපි මං හිතන්නේ අපි රට යන අය සියලු දෙනාම කොයි වෙලාවක හරි අපි රට යනකොට අපි දන්නවා VFS කියන්නේ මොකක්ද කියලා. ලංකාවේත් දන්නවා VFS කියන්නේ මොකක්ද. VFS එක රජයන් 67ක් රටවල් 151ක සෙන්ටර්ස් 3300 ගානක් භාවිතා කරන කම්පැනි එක. එතකොට ඒ සේවාවට ඒගොල්ලන් එක්ක තරඟ කරන්න කවුරුත් නැහැ. ලෝකේ කියන්නේ නම්බර් 1 කිව්වොත් ඒගොල්ලන්ම විතරයි වගේ තමයි කරගෙන යන්නේ. එතකොට ලෝකයේ තියෙන ලොකුම රටවල් ගත්තොත් හැම රටම යුරෝපයේද ෂෙන්ගන් කන්ට්‍රීස්ද හැම එකක්ම පාවිච්චි කරන්නේ VFS. කොටින්ම කිව්වොත් අපේ ළඟම රට ඉන්දියාව පාවිච්චි කරන්නේ VFS. දැන් VFS එක තිබුණා මං දැකපු ඒවා. එක චෝදනාවක් තිබුණා ඉන්දියන් කම්පැනි එකක් ඉන්දියන් කාර්යව ඇවිල්ලා අත නිඳගෙන ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්දියන් කම්පැනි එකක් නෙමෙයි. Blackstone තමයි major shareholder. Kuni Germany තමයි ඊළඟ shareholder. මං හිතන්නේ VFS එකෙන් other statement එකක් issue කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ කම්පැනි එක ගැනයි, ඒගොල්ලන් කරන්නේ මොනවදයි, ඒගොල්ලන් ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියන එක. එතකොට අපි එදා ඔය මේ පළවෙනිදද මේ පළවෙනිද මට මතක විදිහට මේ ඉෂුව එකක් ඇවිල්ලා මේ කතාව පටන් ගත්තේ. එදා මාළඟ නම්ලා ස්තුතියනවා
කවුන්ටර්ස්වල ඉඳලා තිබුණේ ඉන්දියන් අය නෙමෙයි. කවුන්ටර්ස්වල ඉඳලා තිබුණේ ලංකාවේ ලාංකිකයන්. ඒගොල්ලන් VFS එකෙන් ඒගොල්ලන්ව මේ ඒගොල්ලන්ව අරගෙන තිබුණා. මේ නම් ලයිස්තුව තියෙනවා. 13 දෙනෙක් ලංකාවේ අය තමයි කවුන්ටර්ස්වල ඉඳලා තිබ්බේ. එතකොට අර කෑ ගහපු එක්කෙනා කියනවා මේ ඉන්දියන් කාර්යෝ කියලා. අනිත් එක මෙතනදී මම කෙලින්ම කියන්න ඕනේ VFS එකට වීසා එක නිකුත් කරන්නත් බෑ, රිජෙක්ට් කරන්නත් බෑ. VFS එක ඔක්කොම ඔන්ලයින් ගත්තාම බෑක් එන්ඩ් එකේ ඉමිග්‍රේෂන් එකෙන් තමයි එක්කෝ අප්‍රූව් කරන්නේ එක්කෝ රිජෙක්ට් කරන්නේ. ඉතින් VFS එකට වීසා දෙන්න බෑ. VFS එකට පුළුවන් ඩොකියුමෙන්ටේෂන් ටික චෙක් කරලා, ඩොකියුමෙන්ටේෂන් ටික කරලා ලෝඩ් කෙරුවම බෑක් එන්ඩ් එකෙන් අපි අප්‍රූව් කරනවා. එහෙම තමයි පටන් ගත්ත දවසේ ඉඳන්. දැන් මේ පළවෙනිදා ඉඳන් මේක කෑ ගැහුවට මේක අප්‍රේල් 17 වෙනිදා ඉඳන් වැඩ කරපු එකක්. අප්‍රේල් 17 තමයි ඉස්සලාම VFS පටන් ගත්තේ. එතකොට ඒ ඉන්දියන් කතාව. එතකොට ඔය වගේ තිබුණා එක එක ඇලිගේෂන්ස්. නමුත් මම තේරුම් කරලා දෙන්න, දැන් VFS එක අපි ගෙනාවා. ගෙනාවේ හේතුව අපේ ETA ප්ලැට්ෆෝම් එක මීට අවුරුදු 4කට ඉස්සලා තමයි කැබිනට් පේපර් එකක් දාලා තියෙන්නේ. මේක හරි නෑ, මේක අප්ග්‍රේඩ් කරන්න. එතකොට අපේ ලංකාවෙම තව කම්පැනි එකක් අවුරුදු 4ක් තිස්සේ මේක කරන්න බලලා බැරි වෙලා තියෙනවා. ඇත්තටම තවත් කම්පැනි එකකටත් දීලා තිබිලා තියෙනවා ඒ දවස්වල චීනේව කරන්න කියලා. නමුත් ඒගොල්ලන්ට බැරි වුණා. ඒගොල්ලනොත් අවුරුදු 4ක් තිස්සේ බැරි වුණා. ඉතින් අපි අලුත් වීසා කාණ්ඩ වලට යන්න අලුත් තාක්ෂණය පාවිච්චි කරන්න අපිට අවශ්‍යතාවය තිබුණ නිසා ඒ වෙලාවේ VFS ප්‍රොපෝසල් එක ඇවිල්ලා තිබුණා. මම ප්‍රොපෝසල් එක මමත් බැලුවා. බැලුවා මං හිතුවා හොඳයි කියලා. ඊට පස්සේ මම ලේකම්තුමාලට ඒක බලන්න කිව්වා. බලන්න කියලා අපි කැබිනට් පේපර් එකක් දැම්මා. එතකොට මේ අපි කැබිනට් පේපර් එක දැම්මේ ගිය සැප්තැම්බර් 23 සැප්තැම්බර් මාසේ මට මතක විදිහට සැප්තැම්බර් 8 වෙනිදා තමයි කැබිනට් පේපර් එකක් දාලා මම කැබිනට් එකට කියනවා මෙන්න මෙහෙම ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා තියෙනවා. අපිට පේන විදිහට ඔබ්සර්වේෂන්ස් මෙහෙමයි. නමුත් අපි කැබිනට් එකෙන් ඉල්ලනවා කමිටුවක් පත් කරලා මේක අධ්‍යයනය කරන්න. මේක අධ්‍යයනය කරලා බලන්න. එතකොට කැබිනට් එක තීරණය කරනවා සැප්තැම්බර් 11 වෙනිදා කමිටුවක් පත් කරන්න. ඒ කමිටුව සැප්තැම්බර් ඉඳන් දෙසැම්බර් මාස වෙනකම් මාස 3ක් තිස්සේ VFS එක එක්කත් කතා කරලා ඊළඟට මේ කමිටුවට භාණ්ඩාගාරයේ රෙප්‍රසන්ටේටිව් උත් හිටියා, ට්‍රෙෂරි රෙප්‍රසන්ටේටිව්, රාජ්‍ය පරිපාලනයේ ඒ ඔක්කොම මේක ස්ටඩි කරලා මේගොල්ලෝ රිපෝට් එකක් දෙනවා දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ රිපෝට් එකක් දීලා අපි ඒ රිපෝට් එකත් එක්ක නැවත කැබිනට් පේපර් එකක් දානවා දෙසැම්බර් 2023 දෙසැම්බර් 4 වෙනිදා. දෙසැම්බර් 4 වෙනිදා දාපු කැබිනට් පේපර් එකට අපිට අනුමැතිය හම්බ වෙනවා දෙසැම්බර් 11. දෙසැම්බර් 21 ගිවිසුම සංකරනවා. ඉතින් මන් දැක්ක එක එක තැන්වල දාලා තියෙනවා මේ කැබිනට් එකටවත් ගිහින් නැතුව මේ දේවල් කෙරුවා කියලා. ඉතින් ඇත්තටම ওই දිනත් එක්ක මන් දුන්නේ ඒ විදිහට තමයි මේ වුනේ. ඉතින් මේ VFS එක එකයි අපි වීසා ෆීස් වැඩි කරපු එකයි කිසිම කැබිනට් ඇමතිවරයෙකුටවත් කියන්න බෑ අපි දැනගෙන හිටියේ නැහැ කියලා.
එමක කැබිනට් පේප සාමාන්‍යයෙන් ඇමතිවරුන්ට කැබිනට් මීටිමට දවස් හතර පහකට ඉස්සල ලැබෙනවා. අපි ඒව කියවල බලනවා. අපිට ඔබ්සර්වේෂන්ස් දෙන්න ඕන නම් අපි ඔබ්සර්වේෂන්ස් දෙනවා. ඉතින් දැන් මේක කැබිනට් එකට එකපාරක් නෙමෙයි දෙපාරක්ම ගිහින් තියෙනවා. දෙපාරක්ම ගිහිල්ලා තමයි අනුමත වෙන්නේ. එතකොට වීසා එක වැඩි කරපු එක කැබිනට් එකට යනවා, කැබිනට් එකත් අනුමැතිය දෙනවා, පාර්ලිමේන්තුවට යනවා, පාර්ලිමේන්තුවත් අනුමැතිය දෙනවා. දීලා තමයි අපි මේ වීසා මේ වීසා ගණන් වැඩි කරපු එක VFS ගෙනාපු හැමදේම කරලා තියෙන්නේ. ඉතින් මම දැන් එතකොට ගිවිසුම යනවා නීතිපතිට. නීතිපති ගිවිසුමට දානවා කන්ඩිෂන්ස් වගේ. මෙන්න මේ කන්ඩිෂන්ස් තියෙන්න ඕනේ අසම් කරන්න කියලා. නීතිපතිගේ ප්‍රූවල් එකත් එනවා. ඒ ඔක්කොමත් එක්ක තමයි දෙවෙනි පාර කැබිනට්ටුවට යන්නේ. එන් දෙවෙනි පාර කැබිනට්ටුවේ මට මතකයි ජනාධිපතිතුමා මම ඔබ්සර්වේෂන්ස් දාලා තිබුණා. මොකක් හරි දැම්මට හරියට නම් මතක නැහැ. මොකක් හරි සර්ටිෆිකේට් එක. ජෙනරල් ඩේටා ප්‍රොටෙක්ෂන් සර්ටිෆිකේට් එක තියෙන්න ඕනේ එකක්. අනිත් එක නීතිපති දාලා තියෙන කන්ඩිෂන්ස් අකුරටම පිළිපදින්න ඕනේ කියලා දාලා තිබුණා. ඒ ඔක්කොමත් එක්ක තමයි මේක මේ පාස් වුනේ. කැබිනට් එකෙන් පාස් වුනේ. දැන් ඒතකොට VFS එකේ සිස්ටම් එක ගත්තොත් අපි ප්ලැට්ෆෝම් එකේ දැන් මම ඉස්සර කිව්වා වගේ අපේ වීසා කාණ්ඩ ඔක්කොම අපිට පටන් ගන්න පුළුවන් වුණා අප්‍රේල් 17 වෙනිදා. අප්‍රේල් 17 වෙනිදා ඉඳන් එන ඕනෙම එක්කෙනෙකුට අවුරුද්දද මාස 6ද ඔක්කොම තිබුණා. එකම අඩුපාඩුව තිබුණේ අප්‍රේල් 17 වෙනිදා ඉඳන් අර දවස් 30ක මිස් වෙලා තිබුණා. දැන් අපි ඒකත් හදලා තියෙන්නේ. එතකොට ඊට අමතරව අපිට ඕනේ ඩේටා, අපිට ඕනේ ඉමේජස්, පාස්පෝර්ට් කොපීස්, ඒවා ඔක්කොම ඒ ප්ලැට්ෆෝම් එකෙන් අපිට ලැබෙනවා. ඔක්කොම ක්වොලිටි චෙක් කරලා ඉවර වෙලා තමයි අපිට ලැබෙන්නේ. අපිට ලැබුණාම ඒවා ඔක්කොම අපි බලලා තමයි අපි වීසා එක අප්‍රූව් කරන්නේ නැත්නම් රිජෙක්ට් කරන්නේ. ඉතින් ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් අපිට මෙහෙ අවුරුදු 4ක්වත් කරගන්න බැරි වුණා. දැන් මම එන්නම් වියදම ගැන ගන්න. දැන් අපි පරණ ETA එක දුවන්න මෙහෙ කම්පනීස් දෙකකට මිලියන 1.2ක් අතර ගානක් මාසෙකට ගෙවනවා ඒක දුවන්න. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එකෙන් සල්ලි ගෙවනවා. මේ මෙතෙක් කල් තිබුණ එක. එතකොට දැන් මේ ප්ලැට්ෆෝම් එකත් එක්ක අපෙන් 7-5ක් යන්නේ. මම මෙතනදී තේරුම් කළා කියන්න ඕනේ අපේ රටේ මුදල්වත් අපේ මහජනයාගේ මුදල්වත් කිසිම එකක් 7-5ක් වැය වෙන්නේ මේ ඔපරේෂන් එකට. එතකොට මේ ඔපරේෂන් එකට සල්ලි ලැබෙන්නේ කොහොමද කිව්වොත් පිට රටේ ඉඳන් මෙහෙ එන අය VFS එක හරහා ඇවිල්ලා ඒගොල්ලන්ගේ සර්විස් චාර්ජ් එක 18.50 මෙහෙට එන අය ගෙවනවා. දැන් මට මෙතනදී එකක් කියන්න ඕනේ. දැන් අපි ගමු අපේ ලංකාවේ දැන් මං ගත්තා අපේ දැන් අපි සියලු දෙනාම දන්නවා අපේ VFS කියන්නේ මොකක්ද කියලා ලංකාවේ. අපේ කවුරු හරි ලංකාවේ කෙනෙක් වීසා ගන්න ගියෝ අපි හිතමු ෂෙන්ගන් රටකට, UK, මැලේසියා ඒ වගේ ඕන රටකට ගියොත් මං ගත්ත ගණන්
අපේ ලංකාවේ අයට වෙන එක. දැන් අපේ ලංකාවේ අය ගියාම උදාහරණයකට ෆ්‍රාන්ස් 20කකට අපි ඩොලර් 21ක් ගෙවනවා VFS එකට. ස්විස් එක ඊට වඩා ටිකක් අඩුයි 17යි. එතකොට ජර්මනි ගත්තොත් 21යි. ඔස්ට්‍රියා ගත්තොත් 32යි. ලැටිවියා ගත්තොත් 42යි. ක්‍රොයේෂියා 30යි. ඉටලි 21යි. ස්පේන් 21යි. ග්‍රීස් 37යි. මැලේසියා 73යි. 73යි. එතකොට UAE 25යි. ඒ එමිරේට්ස් හරහා UAE එක වැඩ කරන්නේ VFS එක. අපි ඩොලර් 25ක් ගෙවනවා. එතකොට හංගරි 21යි. ජෝර්ජියා 37යි. නිව්සීලන්ත 30යි. දැන් මම නිකන් චෙක් කළා අපි රට යනකොට අපි VFS එකට ගෙවන ගණන් මේ ලංකාවේ. එතකොට ඒකට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. නමුත් අපේ රටට එන ෆොරිනර්ස් ලගෙන් ෆොරිනර්ස්ලට VFS එකට 18යි 50ක් ගෙවන්න උනහම අපේ මෙහි ඉන්න සුද්ධු ටික කෑ ගහනවා. අපි නෙමෙයි ගෙවන්නේ. මෙහෙට එන ෆොරිනර් එහෙ 18යි 50ක් ගෙවනවා. ඒ වගේම අපි වෙන රටකට යනකොට මේ අපි ගෙවන ගණන් ඒ ඊට වඩා මේ ඔක්කොම ගණන් වලට වඩා අඩු ගණනක් තමයි මෙහෙට එන අයගෙන් VFS එක චාර්ජ් කරන්නේ. මම නිකයි කම්පැරිසන් එකක් දුන්නේ මේ ලංකාවේ තියෙන ඔෆිසර්ස් වල රටවල් ටික කව වෙන්න. හැබැයි ඒ වගේ සෙන්ටර්ස් 151ක් තියෙනවා. ඒවා රටවල් 67ක් තියෙනවා. 67 මේ කියන රජයන් 67ක් එක්ක වැඩ කරනවා. මම ඒකේ ඔක්කොම චාර්ජස් හොයලා බැලුවා. දැන් මේ ප්‍රශ්නය ආපු හින්දා බැලුවාම අපිට වඩා 18යි 50ට වඩා අඩුව තිබුණේ තව 3ක 4ක රටවල් 4ක පමණයි. අනිත් ඔක්කොම අපේ ওই 18යි 50ට වැඩි. කොහෙන්ද දැන් මේවත් මම කියන්නේ බේස් රේට් එක. දැන් 25 කිව්වොත් 25 plus plus ටැක්සස් ඒවා මේවා තව ඇඩ් වෙනවා. ඉතින් මම මේ කියන්න ගියේ ඒ චාර්ජස් ගැන. ඒක තමයි ලෝකයේම සාමාන්‍ය චාර්ජස්. අපේ එක අපි කොහොම හරි අපේ එක ඊට වඩා අඩුවට අපිට ලැබිලා තියෙනවා. මේන් රටවල් වලට වඩා. එතකොට මේකේ ලොකුම එඩ්ම අපිට වාසිය තියෙන්නේ අපි තාක්ෂණයට යන්න ඕනේ. ඒක මම හැමතිස්සෙම හිතන එකක්. දැන් අපි එයාපෝට් එකේ මොකුත් තිබුණේ නැහැ. අපි ගිහිල්ලා කැමරාස්සයි කෙරුවා. ඒකෙන් ඊයේත් උදාහරණයක් පොරණ වැඩි තිබ්බා. වැඩි තියලා පැය ගානකින් රට යන්න හදනවා. එතනදී ඇල්ලුවා. දැන් ඕවා කරලා තිබුණ නැත්නම් ඒ කිසි එකක් වෙන්නේ නැහැ. ඉතින් මට පේනවා අපේ සමහර උදවියට සමහර දේශපාලඥයන්ට ඒ වගේ සමහර උදවියට මේක ලොකු ප්‍රශ්නයක්. දැන් මේ මම මේ වැනි දේවල් කරනවා හරි ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ මං ගියසුම මම මේ දැක්කද මේ මොනවාද WhatsApp groups වල Facebook වල මං දැක්කන මම Facebook නැති ඉඳලා කොහොම හරි මට හොඳට පෙනුණා මේක නිකන් මේ බුරු කතා කිය හරි බුරු මේවා දදා මේ ටාගට් කරන්නේ වෙන එකක්. ඒ මොකද අපි ඇත්තටම ඉඳගෙන කතා කරුවොත් මොකද්ද අපිට තියෙන වාසිය මොකද්ද අපිට තියෙන අවාසිය? අපිට අවාසියක් නැහැ කිසිම. අපේ මහජනයාට කිසි අවාසියක් නැහැ. මහජනයාව ටැක්ස් වෙන්නේ නැහැ මොකකටවත්. නමුත් අනිත් අතට අපි මේක ගෙනාවෙකින් අපි කාණ්ඩ 17ක වීසා කාණ්ඩ 17ක් ඕපන් කරලා තියෙනවා. ඉතින් මම කොහොමත් මෙවැනි දේවල් මම පුළුවන් තරම් ගේන්න බලන්නේ අපේ තාක්ෂණය අපේ ඉමිග්‍රේෂන් එක මීට වඩා නගා හිටවන්න ඕනේ. මම ඉමිග්‍රේෂන් එක විතරයි ගැන කතා කරන්නේ පොලිසියද ඔක්කොම. දැන් මම සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා.
ඉල්ලීමක් කෙරුවා ඒගොල්ලන්ට ඇවිල්ලා අපේ එයාපෝට් එකයි ඉමිග්‍රේෂන් එකයි ඔක්කෝම ස්ටඩී කරලා සිංගප්පූර් වල තත්ත්වයට ගේන්ඩ අපි කළයුත්තේ මොකක්ද කියලා අපිට රිපෝට් එකක් දෙන්න කියලා. දැන් රජය එග්‍රී වෙලා 27 වෙනිද මයිතන පස් දෙනෙක්ගේ ටීම් එකක් සිංගප්පූර් ඉඳන් එනවා අපේ සිිස්ටම්ස් ඔක්කෝම ස්ටඩී කරන්න. ස්ටඩී කල්ලා ඒගොල්ලන් කම්ප්‍රිහෙන්සිව් රිපෝට් එකක් දෙනවා. දුන්නහම අපිට සමාට එක පාට කරන්න බෑ. අපේ තියෙන මුදල් ප්‍රශ්න ඉකනොමිය එකත් එක්ක ඒවා මිලියන ගණන්. දැන් සිංගප්පූ ගිහාම තැ ඕන එක්කෙනෙ පිළිගන්නවානේ සිංගප්පූ තමයි හොඳටම තියෙන්නේ කියලා. යුරෝප් එක්ක බැලුවත් ඉතින් අපි කවදහරි ටාගට් කරන්න ඕනේ අපි ඒ තැනට ගේන්න. ඉතින් අපිට ඒ තැන්ට 24න් බැරි වුණාට එහෙම රිපෝට් එකක් ආවොත් අපිට කරන්න පුළුවන් ඒවා එකින් එක කරගෙන කොයි වෙලාවේ හරි ඒ තත්ත්වයට ගේන්න ඕනේ. ඉතින් එතකොට සමහරට මේ VFS මේ මේ VFS එකේ සිස්ටම් එකත් වෙනස් වෙන්න පුළුවන් එතකොට ඒ වෙලාවට. නමුත් දැන් වර්තමානයේ අපිට මේ තිබුණ හොඳම ඔපචුනිටි එක තමයි මේක. ඒක කෙරුවා. ඉතින් දැන් අනිත් එක තමයි කියනවා ටුවරිස් ලයින් එක අඩු වෙනවා. මම දැන් ගත්තා 17 වෙනිදා වෙනකන් දැන් වෙනකන් ෆිගර්ස් ඩේලි ෆිගර්ස්. ඩේලි ෆිගර්ස් කිසිම අඩුවක් වෙලා නැහැ. අප්‍රේල් මාසේ ගත්තොත් 2023 අප්‍රේල් වලට සාපේක්ෂව මේ අවුරුද්දේ අප්‍රේල් වල 35,000ක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. ඒ ඊට අමතරව මතක තියාගන්න ඕනේ මේ ටුවරිස් සීසන් එක අඩු වෙන කාලය. පීක් සීසන් එක කියන්නේ end October beginning of November ඉඳලා end March වෙනකන් තමයි පීක් එක. දැන් අපි අප්‍රේල් මැයි වල ඉන්නේ. ආයි පීක් වෙනවක ජූලයි ඕගස්ට් එහෙම. ඕන ටුවරිස් ට්‍රැවල් කම්පැනි එක ගැහුවා මම උදේ ගත්තා ඩීටේල්ස් ඒගොල්ලන්ට කතා කරලා. එහෙම තමයි පීක් වෙන්නේ. ඉතින් දැන් මේක නිකන් ඕෆ් පීක් වෙලා වුණත් හැම දින ටික මම ගත්තාම අප්‍රේල් 17 වෙනිදා ඉඳන් අපේ කිසිම අඩුවක් වෙලා නැහැ. අඩු වැඩි වෙනවා දවසින් දවස. නමුත් ඇවරේජ් එක අඩුවක් වෙලා නැහැ. ඉතින් මේ වගේ විස්තර එක්ක කාරණා ඔක්කොම වසන් කරලා මේ සියලු දේ කරන හැම දෙයක්ම දේශපාලනීකරණය කරනවා නම් මේ රටට කවදාවත් හරියන්නේ නැහැ. තමන් විසින්ම පාර්ලිමේන්තුවේ අනුමත කරලා ඊට පස්සේ එළියට ඇවිල්ලා ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා මිනිස්සුන්ට බොරු කියනවා නම් ඒ රටක් ගැන හිතන නායකයෝ නෙමෙයි. ඉතින් ඔය ටික තමයි කියවුනේ හැමතැනම මට මතක විදිහට. මම මේ ප්‍රශ්න වලට විරුද්ධ කෙරුවාම මට මිස් වෙච්ච මොන හරි තියෙනවා නම් ඔබ සියලු දෙනා මගෙන් අහන්න. මම දැක්කයි මට මතක විදිහට ඔය වටේ ගියේව තමයි මං කිව්වේ ඇලිගේෂන්ස්. මේ අපි දැන් මේ අවසානයේදී මම හිතන්නේ පාලක ජෙනරල්ලුත් නෝට් එකක් හදලා තියෙනවා. ඒකත් ලබා දෙයි. VFS එකේ නෝ ස්ටේට්මන්ට් එකක් එවලා තියෙනවා. ඒකත් අපි ලබා දෙන්න. මේ මට පස්සේ තව මතක් වුණොත් මම ඉස්සරහට කියන්නම්. හැබැයි එතකන් මම ඕන ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්නම්. අද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය හමුවක් පවත්වමින් කියපු තොරතුරු ඇත්තටම අපිට නම් හිතෙන්නේ මේක විහිළුවක් කියලා. ඒ විතරක් නෙවෙයි, ඔහු මේ වීසා නිකුත් කිරීමේ බලය, ඔන්ලයින් සහ ඔන්න රයිවල් වීසා නිකුත් කිරීමේ බලය, අන්තර්ජාලය හරහා සහ ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීමේ බලය, පෞද්ගලික සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් කරපු කරුණු පැහැදිලි කිරීම ඇතුළේ මේ සම්බන්ධයෙන් අපි අහපු ප්‍රශ්න එකකටවත් උත්තර දුන්නේ නැහැ. එකක් නිශ්චිතව ඔහුත් පිළිගන්නවා, මෙතන ටෙන්ඩර් කැඳවීමක් වෙලා නැහැ කියලා. ටෙන්ඩර් කැඳවීමක් කරන්නේ නැතුව මේ තරම් බරපතල තීරණයක් ගත්තේ කොහොමද? ඉන්දියානු සමාගම් වලටම මේක දුන්නේ
කොහොමද කියන ප්‍රශ්නය අපි ඉස්සරහට මතුවෙනවා. එතකොට ඒකට හේතුව විදිහට ඒකට ඒක සාධාරණීකරණය කරන්න ටිරන්නලස් කියන්නේ කැබිනට් තීරණයකින් තමයි ටෙන්ඩර් කැඳවන්න නැතුව මේක දුන්නේ කියලා. ඉතින් මෙහෙමයි කැබිනට් තීරණයකින් තමයි ඖෂධ වර්ගත් ටෙන්ඩර් කැඳවන්න නැතුව ලියාපදිංචිය නොමැති වීමේ සහතික WOR නිකුත් කරලා අර බාල ඖෂධ ගෙනල්ලා කෙහෙලිය දැන් හිරේ ඉන්නෙත් කැබිනට් තීරණ අරන් තමයි. කැබිනට් තීරණ වලින් තමයි ඒවත් කරේ. එතකොට කැබිනට් තීරණ අරගෙන සාමාන්‍ය ක්‍රමවේදයේ කඩ කරලා ප්‍රසම්පාදන ක්‍රමවේදයේ සහ ගුණාත්මක භාවය මැනීමේ ක්‍රමවේද කඩ කරලා ඖෂධ ගෙන්නපු එක වරදක් නම් කැබිනට් තීරණ වලින් වීසා නිකුත් කිරීමට අදාළ ගුණාත්මක භාවය ප්‍රමිතිය රකින්න සහ ඒකට අදාළ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ නීති කඩපු එකත් එහෙමනම් වැරදි. අනිත් එක ඔහු කියන්නේ VFS ආයතනය ඩොලර් 18කට වගේ තමයි මේ වීසා එක දෙන්නේ. ඒක ඔවුන් දබා දෙන අඩුම මුදල කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙ කොහෙවත් එයාපෝට් අස්සේ ගුවන් තොටුපළවල් ඇතුලේ කවුන්ටර් දාගෙන VFS එකෙන් මේ නිකුත් කරන්නේ නැහැ මේ වීසා. ඔවුන් කරන්නේ වීසා අයදුම් පතක් අරගෙන අයදුම් පත අදාළ රජයට දීලා ඒකට අනුමැතිය ගන්න එක විතරයි කරන්නේ. අපි ටිරානලස් ටබියෝක් කරන ලෝකෙ කොයි ගුවන් තොටුපළේද VFS එකේ කවුන්ටරයක් තියෙන්නේ කියලා කියන්නේ කියලා. අනිත් එක ඩොලර් 18ේ කතාව විහිළුවක්නේ. දැන් මොබිටෙල් ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් එක රජයට අයත් ආයතනයක්, ඒක ඩොලර් එකට වීසා එක කරලා දෙන්නම් කියලා කියද්දි මොන කෙහෙල් මලකටද ඩොලර් 18කට දුන්නේ? දැන් කියන ඩොලර් 18 ගොඩක් අඩු ගණක් කියලා. ඩොලර් එක ඩොලර් 10 දැන් සාමාන්‍ය පුංචි ළමයෙක් වුණත් දන්නවනේ 18ට වඩා එක අඩුයි කියලා. ඉතින් ඩොලර් එකට කරන්න පුළුවන්කම තියදී ඩොලර් 18ට කරන එක ඔන්න බිස්නස් කාර්යෝ කියලා මේගොල්ලෝ දන්න බිස්නස් වලයි ගණිතයේ තරම තමයි මේකේ පෙන්වන්නේ. අනිත් ප්‍රශ්නේ තමයි මෙතන දැන් VFS කියලා කිව්වට අපි ගාව සැලකිතු මට්ටමේ තොරතුරු හම්බෙලා තියෙනවා. කැබිනට් අනුමැතිය ලබා දෙලා තියෙන VFS එකට නෙවෙයි. අපි දැන් දන්න තොරතුරු වලට අනුව, අපිට පසුව ලැබුණු තොරතුරු වලට අනුව VFS කියන්නේ මේකේ තාක්ෂණ සේවා සපේන ආයතන විතරයි. JBS සහ IVS කියලා සමාගම් දෙකකට තමයි කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තියෙන්නේ මේ කටයුත්ත ලබා දෙන්න. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මේ IVS කියන සමාගම තමයි දැන් මේක පිටිපස්සේ සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ. IVS කියලා කියන්නේ පූර්ණ ඉන්දියානු සමාගමක්. ඒකේ හිමිකරුවා විදිහට ඉන්නේ කවිරාජ් බන්දාරි කියලා පුද්ගලයෙක්. කවිරාජ් බන්දාරි කියලා කියන්නේ මීට කලින් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශ ලේකම් රයා විදිහට හිටපු රොමේෂ් බන්දාරිගේ පුත්‍රයා. ඔහු කෝටිපතියෙක්. එතකොට මේක පැහැදිලිවම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියත් එක්ක සම්බන්ධ කටයුත්තක් මේක. රොමේෂ් බන්දාරිගේ පුතා මෙතෙක් මැදිහත් වෙලා තියෙන විදේශ කටයුතු සම්බන්ධ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියත් එක්ක සම්බන්ධ ඒවට. එතකොට ඔහුගේ වීසා ලබා දෙන ආයතනයකට තමයි මේක දීලා තියෙන්නේ. එතකොට මේක පිටිපස්සේ බන්දාරිත් ඉන්නවා කියන එක පැහැදිලි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේක පිටිපස්සේ ඉන්දියන් සමාගම් නැහැ කියලා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එකපාරටම හදිසි වෙලා මොකටද නිවේදනය නිකුත් කරේ කියලා. ඒකෙම පේනවා ඔකට සාමාන්‍යයෙන් කියන්නේ කටබොරු කිව්වා දිවබොරු කියන්නේ නැහැ කියලා. ඒ නිසා දැන් පුහුල් හොරා කරෙන්දැනේ වගේ එකක් වුණා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට. ඒ වගේම එකක් අද වුණා ටිරන්නලස්ට. ටිරන්නලස් මේ කියපු කරුණු කිසිවක් මේ අපි අහපු ප්‍රශ්න මොකේටවත් උත්තර දුන්නේ නැහැ. ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව රටේ ජාතික ආරක්ෂාවට සහ සංචාරකයන්ගේ තොරතුරු වල පෞද්ගලිකත්වයට අදාළ තොරතුරු, ඒවා පුද්ගලික සමාගමක් විශේෂයෙන් ඉන්දියානු සමාගමක් සතු කිරීම සඳහා මේ ගත්ත තීරණය ගැන